යහපත පිරුණු ලස්සන දවසක් වේවා. ඔන්න ඔයාලා ගොඩක් දෙනෙක් ගොඩාක් කාලයක් තිස්සේ මගෙන් එඳපු වීඩියෝ එකක් තමයි අද අරන් ආවේ. උදේවරුවේ මට ලැබුණු ඕඩර්ස් ටික පැක් කරන ගමන් තමයි ඔන්න මම ඔයත් එක්ක මේ හැම විස්තරයක්ම කියන්න හදන්නේ. අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න අයට වගේම මගේ බිස්නස් එක ගැන දැනගන්න කැමති අයට, ඒ වගේම පටන් ගන්න හිතුණත් බය ඉන්න අයටත් මේ වීඩියෝ එක ගොඩක්ම හොඳයි. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. මම ඉස්සරින්දම කැමති මගේ දෙයක් කරන්න. ඉතින් ඒ වගේම මම ඉස්සරින්දම කැමති නැහැ කාගෙන්වත් සල්ලි ඉල්ලගන්න. ඉතින් ඉස්සර ගෙදරින් සල්ලි දුන්නාමත් මට ඉස්කෝලේ යන කාලෙම මම ඒව ගොඩක් පරිස්සමෙනුයි පාවිච්චි කරන්නේ. ආපහු ඉල්ලන්න අකමැති නිසා දෙන සල්ලිත් හරිය පරිස්සමෙන් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔන්න එලෙවල් කරාට පස්සේ එලෙවල් කරලා කෝස් එකක් එහෙම කරලා මම ඉක්මනට ජොබ් එකක් කරන්න පටන් ගන්නවා. ඉතින් මගේ ඩිග්‍රිය කම්ප්ලීට් කරන්නෙත් මම ජොබ් එක කරන අතරතුරේ. ඒ හැම ගෙවීමක්ම කරන්නේ මමයි. ඉතින් මං හරිම කැමති වෙන්නේ මම මොනා හරි හම්බ කරලා ඒ දේවල් වලින් වියදම් කරන්න. ඒ වගේම ඒ දේවල් වලින් මගේ අම්මට තාත්තට මං ආදරය කරන අයට දේවල් අරන් දීලා සතුටු වෙන්න. ඉතින් ඒක තාමත් මට තියෙනවා. මට ඉස්සරින්දම කෙනෙක්ගේ අතේ වැඩ කරනවට වැඩිය ලොකු සතුටක් දැනෙන්නේ මම මොනා හරි කරලා කීයක් හරි හොයාගත්තාම. ඉතින් ඒක නිසා මං ගොඩාක් දේවල් ට්‍රයි කරලා බලපු කෙනෙක්, ගොඩාක් දේවල් කරපු කෙනෙක්. ඉතින් මගේ ජීවිතේ හැමදාම ඒ B කියලා ප්ලෑන් දෙකක් තියෙනවා. ඉතින් B ප්ලෑන් එක විදිහට තිබ්බ දේ තමයි මේ අද වෙනකොට මගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. මම ඉගෙනගත්ත දේවල් එක කරපු කෝස් එක මට හම්බුනේ වෙනම ජොබ් එකක්. ඉතින් ඒ ජොබ් එකත් එක්ක මං ආයතන කිහිපයකම වර්ක් කරා. ඒ වගේම පස්සේ මට හිතුණා මේක මටම කරන්න පුළුවන් කියලා මමත් පොඩි ඔෆිස් එකක් දාගෙන වැඩ කරා. ඉතින් ඒක ගොඩාක් සාර්ථක වීගෙන එනකොට තමයි අපි මැරි කරේ. ඉතින් මැරි කරලා ටික කාලයක් යනකොට රටේ තිබ්බ ප්‍රශ්න, කොරෝනා ප්‍රශ්න, ඒ වගේම ආර්ථික ප්‍රශ්න නිසා අපේ බිස්නස් ඔක්කොම කඩාගෙන වැටුණා. ඒත් ඔයාලට මං කියව නේද බී ප්ලෑන් එක උනේ මගේ මේක කියලා. ඔව්. ඉතින් මම ඉස්සර කරේ ඔරිෆ්ලේම් බිස්නස් කරන එක. ඔරිෆ්ලේම් බඩු තමයි මම ඉස්සර යූස් කරේ. ඒක නිසා ඒ යූස් කරන ගමන් මගේ යාළුවන්ට, මගේ හිතවත් අයට මං ඔරිෆ්ලේම් ගෙනත් දුන්නා. ඉතින් ඊට පස්සේ ඔන්න ඔරිෆ්ලේම්ලත් අපේ රට දාලා ගියානේ. ඉතින් ඊට පස්සේ තමයි ඔන්න මම හිතුවේ ඊට පස්සේ හොඳම ප්‍රොඩක්ට්ස් දෙන්න ඕනේ කියලා. ඉතින් මගෙන් කලින් ඔරිෆ්ලේම් ගත්ත අයම මගේ ගාව දැන් තියෙන ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න ගත්තා. එයාලත් කීවා මේ අපිට ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් ගෙනත් දෙන්න ඉනෝ අපි ඔයගෙන් ගන්නවා කියලා. මම හිතන්නේ ජීවිතේ හැම දෙයක්ම ලැබෙන්නේ හොඳට. අපි ගොඩාක් වටින දේවල් නිසා අපිට වටිනාකම් අඩු දේවල් අපි අතාරිනවනේ. ඒ වගේ තමයි මම ජොබ් එක අතහැරියේ. ඉතින් ඒකෙන් මං එච්චරම සතුටුුනේ නැහැ. හැබැයි මං අද කරන බිස්නස් එකත් එක්ක මං ගොඩාක් එන්ජොයි කරනවා. මම හිතනවා එදා මම ජොබ් එක අතහැරියේ ගත්ත හොඳම තීරණය කියලා. මොකද අද මගේ චූටි පැටියත් එක්ක ගෙදරට වෙලා කරන්න පුළුවන් හොඳ බිස්නස් එකක් මට තියෙන නිසා මං ඒ ගැන ගොඩාක් අඩම්බර වෙනවා. ඉතින් මම මේ ව්‍යාපාරය පටන් ගන්න 24,950ක බඩු ගෙනාවා. ඉතින් එතන තිබ්බේ ප්‍රොඩක්ට්ස් කිහිපයයි. මොකද මේ ප්‍රොඩක්ට්ස් ටිකක් ගණන් වැඩිනේ. ඉතින් ඒ ගානට ප්‍රොඩක්ට්ස් කිහිපයක් මං අරන් ආවා. ඉතින් ඒ ප්‍රොඩක්ට්ස් ඔරිජිනල් නිසා මගේ යාළුව ගොඩාක් අය එකෙන් මිලදී ගත්තා. ඊට පස්සේ එයාලගේ යාළුවත් මගෙන් මිලදී ගත්තා. ඉතින් ගොඩක් වෙලාවට බිස්නස් එක වෙන්නති දෙයක් තමයි ඒක. තමන්ගේ හිතවත් අය ප්‍රොඩක්ට්ස් ගන්නවා කියලා ඒක වෙන්නේ නැති වැඩක්. හැබැයි මගේ යාළුව මගෙන් ප්‍රොඩක්ට්ස් ගත්තා. මොකද මම ඉස්සෙල්ලා ඔරිෆ්ලේම් බිස්නස් කරපු නිසා එයාලා දන්නවා මං ගාව ඒවා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා තමයි එයාලා ගත්තේ හරිම විශ්වාසයෙන්. ඇත්තටම මං අද වෙනකන් එයාලගේ විශ්වාසය කඩලා නැහැ. මොකද ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් හොයාගන්න හරිම අමාරුයි මේ බිස්නස් එකේදී. ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් ගෙනල්ලා පුංචි මුදලක් තියාගෙන මං එයාලට දුන්නාම එයාලා ගොඩාක් සැටිස්ෆයි වුණා. ඉතින් ඒ විශ්වාසය අද වෙනකන් මම තාම කඩලා නැහැ. ඉස්සරහටත් කඩන්නේ නැහැ.
ඉතින් බිස්නස් එකක් කරද්දී කස්ටමර්ගේ විශ්වාසය ගොඩාක් වැදගත්. මොකද කස්ටමර් තමයි අංක එක වෙන්න ඕනේ අපිට. එයාගේ ෆීලින් එක, එයා දෙන ෆීඩ්බැක් එක තමයි ගොඩාක්ම වටින්නේ. ඉතින් ඒක නිසා ඔයත් ව්‍යාපාරයක් කරන්න මේ වීඩියෝ එක බලනවා නම් කවදාවත් කස්ටමර්ගේ හිත කඩන්න යන්න එපා. එයාට කරුණු පැහැදිලි කරලා දීලා ඔයා විකුණන ප්‍රොඩක්ට්ස් එක හරිම අවංක විදිහට විකුණන්න ඕනේ. ඉතින් මගේ ව්‍යාපාරයට මම ඉස්සල්ලාම හැදුවේ FB account එකක්. TikTok තමයි මේ ළඟදි තමයි හැදුවේ. FB එකෙන් තමයි මම ගොඩාක්ම බිස්නස් කරේ. ඉතින් FB එකේ post එකක් දාලා boost කරන එක තමයි මම කරේ. ඉතින් ඒකෙන් මට මම දන්නේ නැති පිරිසකුත් මගේ බිස්නස් එකට එකතු වුණා. ඒ වගේම මම ගිය අවුරුද්දේ විතර ඔයාලටත් කිව්වා මං ගාව මේ වගේ ප්‍රොඩක්ට්ස් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා YouTube family එකේ ඉන්න ඔයාලත් මගෙන් ගොඩාක් ප්‍රොඩක්ට්ස් අරන් තියෙනවා. ඉතින් ඒ ගැනත් මට ගොඩාක් සතුටුයි. ලොකු සපෝට් එකක් දුන්නා මට ඔයාලත්. ඉතින් ඔන්න ඔයත් අලුතින් බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඔයා මුදලක් වියදම් කරලා ඔයාගේ බඩු හරි ඔයා නැත්තම් හදන දෙයක් හරි අරන් ආවම ලොකු ලාභ තියාගෙන කස්ටමර්ට සේල් කරන්න එපා. මොකද අපි වගේ තව තරඟකාරයෝ ඕන තරම් ඉන්නවා. ඉතින් ඒක නිසා කස්ටමර් රඳවා ගන්න. මොකද කස්ටමර්ට තේරෙනවා මෙයා සාධාරණ මුදලක් තමයි ගන්න කියලා. ඉතින් එහෙම තේරෙන විදිහට ඔයාගේ ප්‍රයිස් එක ප්ලෑන් කරලා සේල් කරන්න. ඒ වගේම TikTok account එකක් අනිවාර්යයෙන්ම හදාගන්න. මමත් මේ ළඟදී හදාගත්තේ. මගෙත් ඒක තාම ඉම්ප්‍රූව් වෙලා නැහැ. හැබැයි TikTok එක හරහා ගොඩක් බිස්නස් අල්ලගන්න බලුවා. ඒ වගේම FB එක, WhatsApp එක හරියට ඔයා හැන්ඩල් කරන්න. ඒ වගේම Instagram එක ගොඩක් හොඳ බිස්නස් අපිට අරන් එන්න පුළුවන් තැනක්. මගෙත් තාම Instagram account එකක් නැහැ. මොකද මට තාම මගේ බබා පොඩි හින්දා ඔක්කොම ටික හැන්ඩල් කරන්න අමාරුයි. ඒක නිසා මම WhatsApp එකයි FB එකයි TikTok එකයි විතරයි තියෙන්නේ. TikTok එකත් පොඩි account එකක් තියෙන්නේ තාම. ඉතින් ඒ විදිහට තමයි අපි business එකට enter වෙන්න ඕනේ. එතකොට තමයි අපිට customers හැදෙන්නේ. අපිව දන්නේ නැති customers අපෙන් බඩු ගන්න. අපි ඒ විදිහට සමාජ ජාලා එක හිටියොත්. මොකද හැමෝම ඉන්නේ සමාජ ජාලා ඇතුළේනේ. එතකොට අපේ බිස්නස් එක ඉක්මනට අරන් යන්න පුළුවන් ඒව ඇතුළට අපි ගියොත් විතරයි. ඒක නිසා බිස්නස් එකක් කරද්දී ඒ වගේ ප්ලැට්ෆෝම් යූස් කරන්න තෝය අමතක කරන්න එපා. මම ඉතින් හැමදාමත් වගේ ලියන්න හරිම කැමතිනේ. ඉතින් ඒක නිසා මගේ බිස්නස් එක ඇතුළේ ආදායම් වියදම් ගතපඩු ඉතුරුන් ඔය ඔක්කොම මගේ බිස්නස් එක ඇතුළේ මම ඒව ලියලා හෑන්ඩ් අවුට් කරලා දෙන්නේ. ඉතින් ඇත්තටම බිස්නස් එකක් හරියට කරනවා නම් අපි ගාව ඩීටේල්ස් තියෙන්න ඕනේ. අපි බඩු ගත්තේ කොහොමද, ගත්තේ කොහෙන්ද, කොයිතරම් ගාණක් ගියාද, එතකොට අපි ඒකෙන් ලාභේ කොච්චරක් ආවද කියන එක අපි ගාව තියෙන්න ඕනේ. නිකන් ගෙනාව විකුණන විතරක් කරන්න නැතුව ඒ විදිහට අපිට ලියලා තියාගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වැදගත්. අනිවාර්යයෙන්ම බිස්නස් එකක් කරද්දී ඒ විදිහට ලියලා තියාගන්න. ඉතින් මට මතකයි ඉස්සල්ලාම මම මේ බිස්නස් එක කරනකොට මට ලොකු ලාභයක් තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා ලොකුවට ඉතුරු කරන්න අමාරුයි. හැබැයි මම රුපියල් 100 වගේ ඉතුරු කරා. මොකද බිස්නස් එකෙන් හම්බෙන සල්ලි ඉතුරු කරන්න නැතුව වියදම් කරාට තේරුමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම පුංචි බිස්නස් එකක් කරත් ඉතුරු කරන්න ක්‍රමයක් හදාගන්න ඕනේ. එක එකනා කරන විදිහ වෙනස්නේ. තමන්ගේ විදිහට දෙයක් හදාගෙන තමයි මේකෙන් ඉතුරු කරන්න ඕනේ. නැත්තම් අපි බඩු විකුණනවා විතරයි, ලොකු බඩු ප්‍රමාණයක් ගේනවා, ඒ ටික විකුණනවා, එච්චරයි. ඉතින් ඔයා මේකෙන් සල්ලි ගන්නවා නම් මමත් මේකෙන් ගන්න වැටුපක්. ඒ කියන්නේ මගේ බිස්නස් එක ඇතුලේ මමත් ගන්න වැටුපක්. ඉතින් මමත් මේකේ තියෙන ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරද්දී මම ඒකට සල්ලි දාලා තමයි ඒකෙන් ප්‍රොඩක්ට්ස් ගන්න. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපෝ මෙයා මහ කුණුයිනි කියලා. එහෙම නෙවෙයි. ව්‍යාපාරයක් හරියට සාර්ථක වෙන්න නම් අපිට ඕන විදිහට ඒක වියදම් කරන්න බෑ. මොකද එතන තියෙන්නේ වෙනම දෙයක්. මොකද එතෙන් බඩු ගේන්න ඕනේ, ඒ වගේම ඒව සේල් කරන්න ඕනේ, ඩිලිවරි කරනකොට විදිහ වෙනස්. ඉතින් ওই වගේ ගොඩාක් ලොකු ප්‍රොසෙස් එකක් තමයි එතන යන්නේ. ඉතින් අපිට හිතමනාපේ අපි වියදම් කරොත් ගන්න හම්බ කරන දේ අපිට අන්තිමේට බඩු ගේනවා, සල්ලි නැති වෙනවා. ඒක නිසා අපිම අපිව පාලනය කරගෙන තමයි මෙතන වියදම අරන් යන්න ඕනේ. එහෙම වියදම අරන් යනකොට තමන්ට කියලා පඩියක් ගන්න එක තමයි ගොඩාක්ම සාධාරණ සහ
මේක යූස්ෆුල් වෙන්නේ ඒ විදිහට සල්ලි ගත්තාම. අපි හිතමනාපට වුන් පළවෙනි සතියෙත් ගන්නවා ගානක්, දෙවෙනි සතියෙත් ගන්නවා, තුන්වෙනි සතියෙත් ගන්නවා, ඊට පස්සේ අතරමැදත් අරකටයි මේකටයි කියලා මේකෙන් වියදම් කරන්න පටන් ගත්තොත් ඇත්තටම බිස්නස් එක දියුණු කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඔයත් බිස්නස් එකක් පටන් ගන්නවා නම් නැත්තම් කරනවා නම් ඔයාටත් පුළුවන් ඒකෙන් වැටුපක් ගන්න. එහෙම වුණාම ඔයාට ඉතුරු කරන්නත් පුළුවන්, බිස්නස් එක දිගටම කරගෙන යන්නත් පුළුවන් වෙනවා. නැත්තම් අන්තිමේදී අපිට බිස්නස් එක කඩා ගන්න වෙනවා, මොකද අපි ගාව වියදම් වැඩි නිසා. අපි බිස්නස් එකක් කරනකොට ගොඩක් වෙලාවට බිස්නස් කරන කෙනාට වරදින තැනක් තමයි අනිත් අයගේ ඩීටේල්ස් ඔයාලා එයාලත් එක්ක කියන්න යනවා. ඒ කියන්නේ කස්ටමර් කියලා කියන්නේ එයාට ඕනම තැනකින් ප්‍රඩක්ට් එකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් අපේ තියෙන ගානත් එක්ක එයා කැමති නම් අපෙන් ගන්නවා, නැත්තම් ඊට අඩුවෙන් තියෙන තැනකින් නැත්තම් වැඩියෙන් තියෙන තැනකින් එයාලා ප්‍රොඩක්ට්ස් බයි කරනවා. හැබැයි එයාලා වෙලාවකට පස්සේ මටත් ඒක වෙනලා තියෙනවා, සමහරක් අය ඒ ප්‍රොඩක්ට්ස් හොඳ නෑ, මෙයාගෙන් ගත්තේ මිස් මේක ඔරිජිනල්ද ෆේක්ද, ඉතින් මිස් බලන්නකෝ මෙයා මෙහෙම කිව්ව හින්දා මම මේක ගත්තේ කියලා ඔය වගේ ගොඩාක් විස්තර එයාලා අපිට කියනවා. හැබැයි අපි දැනගන්න ඕනේ අනිත් බිස්නස්මෑන්ස්ලාගේ වැරදි එයාලත් එක කියන්නේ නැතුව ඉන්න. මොකද එයාගේ බිස්නස් එකේ හැටියට තමයි එයා ඒක කරන්නේ. හැබැයි අපි එයාගේ වැරදි හදන්න යන්න ඕනේ නැහනේ. අපි අපේ බිස්නස් එක හරියට කරනවා නම් වෙන කෙනෙක්ගේ බිස්නස් එකට මුකුත් කරන්න හොඳ නැහැ. එයා ගෙනල්ලා විකුණන්නේ හොඳ නැති ප්‍රඩක්ට්ස්ද හොඳ ප්‍රඩක්ට්ස්ද ওই දේවල් අපිට ඇත්තටම අදාළ නැහැ. ඒක නිසා කස්ටමර් කෙනෙක් ඒ වගේ දෙයක් ඇහුවාම ඒක හරියට හැන්ඩල් කරගන්න ඕනේ. නැත්නම් මම ගොඩාක් දැකලා තියෙනවා TikTok එකේ එහෙම එයා මේක කිව්වා මෙයා මේක කිව්වා කියලා ප්‍රසිද්ධියෙම කියලා දෙකොල්ලෝ රණ්ඩු වෙනවා. ඉතින් බිස්නස්මන් කියන්නේ වෙනස්. ඇත්තටම ලොකු බිස්නස්කාරයෝ එහෙම රණ්ඩු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම එයා මෙයා කිව්වා කියලා ඔයාලා එයාලත් එක්ක එක දේවල් කියන්න යන්න එපා කවදාවත්. තමන් විකුණන ප්‍රඩක්ට් එක ගැන තමන් විශ්වාසයෙන් කතා කරන්න. හැබැයි වෙන අයගේ ප්‍රඩක්ට්ස් ගැන එයාලා හදලා තියෙන මැටීරියල් එක හොඳ නැහැ, එයා මහලා තියෙන රෙද්ද හොඳ නැහැ, අරව මේවා කියලා කම්පයා කරන්න එපා. මොකද ඒක එයාගේ බිස්නස් එක, මේක ඔයාගේ බිස්නස් එක කියලා හොඳට මතක තියාගන්න. මොකද එහෙම කියන කස්ටමර්ම සමහරක් විට ඔයා කියන එක එයාටත් කියන්න පුළුවන්. ඒක නිසා එහෙම අපි කෙනෙක් ගැන වරදවා කියන්න හොඳ නැහැ කියන එක ඔළුවේ තියාගෙන බිස්නස් එක කරගෙන යන්න. මොකද අපිට WhatsApp එක හරහා හම්බෙන මිනිස්සු අපි දන්නේ නැහැ එයාලා කොයි විදිහයිද කියලා. ඉතින් එක එක නාම එක එක මිනිස්සු අපිට හම්බෙයි. හැබැයි යාලත් එක්ක අපි ගනුදෙනු කරනකොට ගනුදෙනු කරන්න ඕනේ ගොඩාක් පරිස්සමෙන්. ඒක හොඳට මතක තියාගෙන බිස්නස් එක කරන්න. එතකොට වරදින ප්‍රමාණය ගොඩාක්ම අඩුයි. ඉතින් ගොඩක් අය අහනවානේ අක්කේ පාසල් එකක් අපි යවන්නේ කොහමද? ඔන්න ඔය වගේ දේවල් මගෙන් කමෙන්ට් කරලා තහලා තිබ්බා. ඉතින් එක එක කුරේ සේවිස් තියෙනවා. මට නම් තාම හොඳට හරියනවයි කියන කුරේ සේවිස් එකක් හම්බෙලා නැහැ. ඉතින් ඒක නිසා මට එහෙම රෙකමෙන්ඩ් කරන්න බෑ. ඉතින් එක එක කුරේ සේවිස් තියෙනවා. එක එකනට හොඳයි, එක එකනට නරකයි. ඒක වෙන්න පුළුවන්. මොකද එයත් කරන්නේ බිස්නස් එකක් නිසා. ඉතින් ඊට අමතරව ඔන්න පෝස්ට් ඔෆිස් එක හරහත් ඔයාට බඩු කුරේ කරන්න පුළුවන්. ඉතින් වෙන කුරේ සර්විස් එකකින්ම වෙන වැඩ ටිකමයි. ඒකෙත් වෙන්නේ බඩු ටික ගින් දුන්නාම අපිට ඕන කස්ටමර්ට යවන්න පුළුවන්, COD දාන්න පුළුවන්. ඔයා කැමති විදිහකට එතනත් ඒ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් පළවෙනිම ඉස්සල්ලාම කරන කෙනෙක් නම් හොඳම දේ තමයි පෝස්ට් ඔෆිස් එක හරහා යවන එක. මොකද ඒක ගොඩාක් වට පහසුයි, යාළගේ මිලත් අඩුයි. ඒක නිසා භාණ්ඩය යවන්න සමහරක් වෙලාවට දවස් දෙක තුනක් පාරක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක ඔයාගේ කස්ටමර්ව බැලන්ස් කරගන්න ඕනේ. ගොඩක් වෙලාවට ඔන්නෝක කියන්නම ඕනේ. ගොඩක් වෙලාවට සමහර කස්ටමර්ස්ලට හරියි හදිසියි. එතකොට එයාට දැනුවත් කරන්න මෙහෙම අපි යවන්නේ. එතකොට මෙන්න මේ දවස් ටික යනවා කියලා හරියට යව දැනුවත් කරන්න. දැනුවත් කරලා ප්‍රොඩක්ට් එක යවන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැත්තම් එයා ඔයාගෙන වැඩියට හිතනවනේ. ඒක නිසා ඩිලිවර් කරනකොට කොහොමත් පෝස්ට් ඔෆිස් එකෙන් යවුවත් සමහර ඩෙලිවරි සර්විස් වලින් යවුවත් සමහරක් වෙලාවට දවස් 4-5 යන දවස් තියෙනවා. සමහරක් අයගේ නම් පළවෙනි දවසේම යනවා. ඉතින් උදේ දැම්මාම හවස යන ඒවත් තියෙනවා. ඉතින් ඒක කස්ටමර්ව චුට්ටක් දැනුවත් කරන්න. දැනුවත් කරලා
බඩු ඩීවේ කරන්න. එතකොට කස්ටමර්ගේ හිත කැඩෙන්නේ නැහනේ. අපි හැම වෙලාවෙම බලන්න ඕනේ අපි කරන වැඩෙන් කස්ටමර්ගේ හිත දිනා ගන්න. ඉතින් ඒක නිසා හරියට දැනුවත් කරලා යවන ප්‍රොඩක්ට් එක හරියට යවන්න ඕනේ. ඒ වගේම ප්‍රොඩක්ට් එකක් යවනකොට එයාගේ එයා ප්‍රොඩක්ට් එක අපෙන් ගන්න සාදේ දේලා. එතකොට ඒක පුළුවන් තරම් සේෆ් විදිහට ඔතලා යවන්න ඕනේ. මොකද අපි යවන ප්‍රොඩක්ට් එක අපි වගේ ආදරේ අරන් යන එක්කන අරන් යන්නේ නැහැ. මොකද අපි යවන තැනින් තව තැනකට ගිහින් තැන් දෙක තුනකට ගිහින් තමයි ප්‍රොඩක්ට් එක කස්ටමර්ගේ අතට ලැබෙන්නේ. එතකොට ඒකට ඩැමේජ් වෙන්න පුළුවන් හැකියාව ගොඩාක් වැඩි. ඒක හින්දා ඩැමේජ් අඩු වෙන විදිහට ප්‍රොඩක්ට් එක හරියට ඔතලා යවන්න. මොකද එයා අපිට සල්ලි දීලා නම් ගන්න අපි ඒක හරි ලස්සනට ඔතලා යවන්න ඕනේ. ඒ වගේම සමහරක් වෙලාවට ඩැමේජ් වෙන්න පුළුවන්. ඩැමේජ් වුණාම අනිවාර්යෙන් මේක මාරු කරලා දෙන්න. ඒක ගොඩාක් හොඳයි. යාටත් එතකොට ගොඩාක් සැටිස්ෆයි. ඒක නිසා අනිවාර්යෙන් මාරු කරලා දෙන්නත් අමතක කරන්න එපා. හැම වෙලාවෙම බිස්නස් එකදී කස්ටමර්ගේ පැත්තෙන් හිතන්න. ඔයාගේ පැත්තෙන් හිතනවට වැඩිය කස්ටමර් පැත්තෙන් හිතන්න හැම වෙලාවෙම. එතකොට ඔයාට ඉක්මනට සාර්ථක වෙන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට කරන බිස්නස් සාර්ථක වෙන්නේ හරිම අඩුවේ. මොකද ගොඩක් අය බිස්නස් කරලා නවත්තනවා ටික කාලයක් කරලා. අනේ සාර්ථක නෑ මේක කරන්න බෑ, මේක මේ විදිහට කරාට වැඩක් නෑ කියලා ගොඩක් අය කියනවා. මාත් එක්ක වුණත් එහෙම කියලා තියෙනවා. ඉතින් එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියලා චුට්ටක් කල්පනා කරලා බලන්න ඕනේ. මොකද සමහරක් වෙලාවට අපි බිස්නස් එකක් පටන් ගන්නකොට කවුරු හරි කරන හින්දා තමයි අපි මේ බිස්නස් එක පටන් ගන්නෙ. ආයෙත් ඒක කරන්නේ එයාට මෙච්චර ලාභයක් තියෙනවා මේකෙන්, ඒ නිසා මාත් පටන් ගන්නවා කියලා තමයි ගොඩක් අය පටන් ගන්නෙ. එහෙම නැතුව ඔයා ටිකක් ඉඳගෙනවා කරන්න කැමති බිස්නස් ටික ඉස්සෙල්ලාම ලියලා බලන්න. ඉතින් ලියලා බලලා ඔයා එකිනෙකට බිස්නස් අරගෙන බලන්න ඔයාට මොනවද තියෙන අවස්ථා, මොනවද ඔයාට තියෙන හැකියා. ඒ වගේම ඔයාට තියෙනවා නම් ඒ බිස්නස් එක නිසා මොකක් හරි නරකක්, ඒ නරකත් ලියලා බලන්න. ඒ වගේම තව තියෙනවා තර්ජන, තව කෙනෙක් ඒක කරනවා වෙන්න පුළුවන්, ළඟ අහල පහල කෙනෙක් ඒවා කරනවා වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට ලියලා බලන්න මොනවද ඔයාට තියෙන ප්‍රශ්න කියලා. ඉතින් ඕකේ අවස්ථායි ඔයාට හැකියායි ගොඩාක් ඔයාට ලියන්න පුළුවන් නම් ඔයාට ඒ බිස්නස් එක සාර්ථක කරගන්න පුළුවන්. තර්ජන ඒ වගේම අවාසි මොනවද තියෙන කියලා බලලා ඒව වැඩි නම් ඒ වගේ බිස්නස් පටන් ගන්න යන්න එපා. එහෙම වුණාම ඔයාට පාඩු ලැබෙනවා. ඉතින් ඒ විදිහට චුට්ටක් හොයලා බලලා ඔයා අලුතින් බිස්නස් එකක් පටන් ගන්නකොට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න. එක පාටම බඩු ගේන්නේ නැතුව මම මේක කරොත් මම මේක කොහොමද කරන්නේ, ප්ලෑන් එක කොහොමද, කොයි කාලයක් ඇයිද මට මේ ටික හදාගන්න, මට කොයි වගේ කුසලතාවයක් හැකියාවක් තියෙනවද මේ බිස්නස් එක කරගෙන යන්න. බඩු ටික ගේනවා විතරක් බෑනේ, අපි ඒක කස්ටමර්ගේ අතට පත් කරන්න ඕනේ. ඉතින් ඒක එහෙම කරනවා කියන්නේ ලොකු වැඩක්. අපි බිස්නස් එකක් කරලා ඒකෙන් අපි ප්‍රොඩක්ට් එකක් සේල් කරනවා හරි අලුත් ප්‍රොඩක්ට් එකක් හදලා සේල් කරනවා හරි කියන්නේ ඒක ලොකු වැඩක්. අපිට පේනවට වැඩිය ඒක ලොකු මහන්සියක් දරන්න ඕනේ. කස්ටමර් කෙනෙක් සාමාන්‍යයෙන් බඩුවක් ගන්න නැහැ. ඉතින් ඒක නිසා ඒකට තියෙන හැකියාව, වට තියෙන අවස්ථාව, ඒ වගේ දේවල් ටිකක් හොයලා බලලා බිස්නස් එකක් පටන් ගත්තොත් අපිට බිස්නස් එක සාර්ථක කරගන්න පුළුවන්. දැන් මම වුණත් මේ බිස්නස් එක කරන්න ඉස්සෙල්ලා එක එක දේවල් ට්‍රයි කරලා බැලුවා. මොකද අපේ රටේ තිබ්බ එක එක ප්‍රශ්න නිසා ඒ ප්‍රශ්න කෙලින්ම අපිට බලපෑවා. අපිට ගොඩාක් අමාරු කාලවල ආවා අපේ ජීවිතේ. ඉතින් අපි දෙන්න එක එක දේවල් කරලා බැලුවා. මේක කරන ගමන්ම තව එකක් කරන්න පුළුවන්ද, තව දෙක තුනක් එකපාර කරනවද, තව මේ වගේ බිස්නස් හරියයිද කියලා අපිත් කරලා බැලුවා. ඉතින් කරලා බලන්නේ නැතුව බිස්නස් එකක් හරියයි කියලා කියන්නත් බෑ. ඉතින් අපි ඒ අපිට සාර්ථක වෙයි කියන බිස්නස් අපිත් කරලා බැලුවා. කරලා බලලා ගොඩාක්ම සාර්ථක වෙන දේ තමයි අපි තෝරගන්න ඕනේ. බොරුවට අපිට මේකෙන් පොඩ්ඩක් හරි ආදායමක් එනවනේ කියලා ඒකෙම ගැඩිලා ඇලිලා ඉන්න එපා. එහෙම වුණාම අපිට එක වැඩක්වත් හරියට කරගන්න බැරි වෙනවා.
ඉතින් ඔයාත් හිතනවනම් අනෙත් මාත් බිස්නස් එකක් කරන්න ඕනි කියලා. ඉතින් ඔයාට තියෙන්නේ ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා හොයාගෙන ඒක ගැන ඉස්සෙල්ලාම තොරතුරු හොයලා බලන්න. බඩු ගන්න කොහෙන්ද? එතකොට මම මේක සේල් කරන්නේ කාටද? කොයි වගේ මිල ගණන් වලටද මේවා දාන්න පුළුවන්? මට කොච්චර ලාභයක් තියෙද? ඔය විස්තර අනිවාර්යයෙන්ම හොයලා බලන්න. ඒ වගේම ඔයාට පේජ් එකක් හදාගන්න ඕන නම් ඒ වගේම සේල් වැඩි කරගන්න කොහොමද? එතකොට සමහරක් වෙලාවට බඩු ගන්න කොහෙද? ඔය හැම විස්තරයක්ම අපිට අද සෝෂල් මීඩියා ඔස්සේ හොයාගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම විස්තර හරියට හොයලා බලලා අපි පටන් ගන්න ඕනේ. බිස්නස් එකක් කරද්දී ලාභ වෙනවා, පාඩු වෙනවා, කඩාගෙන වැටෙනවා. අනේ සාර්ථක නැහැනේ, මම මෙච්චර මහන්සි වෙනවා මේකට, මේක හරියන්නේ නැහැනේ කියලා හිතෙනවා. කාලයකට බිස්නස් වැඩියෙන් වෙනවා, කාලයකට බිස්නස් අඩු වෙනවා. ඉතින් ඒක බිස්නස් එකේ හැටි. අපි ජොබ් එකක් කරනකොට හැම මාසෙම එකම සැලරි එක ලැබෙන්නේ. හැබැයි අපි බිස්නස් එකක් කරනකොට එක එක කාලවල එක එක විදිහට තමයි අපිට ලැබෙන්නේ. ඉතින් ඒක අපිට දරාගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද අපි බිස්නස් එකක් කරනවා කියන්නේ ලොකු අවදානමක් තමයි අපි මේ ජීවිතයට අරන් තියෙන්නේ. ඒක හරියට ප්ලෑන් කරලා කරනවා නම් අපිට ඒක සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලත් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවනම් මේ වීඩියෝ එක බලන නංගි කෙනෙක් හරි, අක්කා කෙනෙක් හරි, මල්ලි කෙනෙක් හරි, ඉතින් ඒ විදිහට දරාගන්න පුළුවන් විදිහට බිස්නස් එක කරන්න පුරුදු වෙන්න ඕනේ. හැම වෙලාවෙම වැටෙන්නේ නැතුව ඉන්න ඕනේ. වැටෙනවා. ඉතින් වැටුණට නැගිටින්න ඕනේ. ඉතින් මගේ පස්සේ මගේ හස්බන්ඩ් ගොඩාක් ඉන්නවා. ඉතින් එයා තමයි හැමදේම මෙහෙම කරමු, අපි මෙහෙම කරමු, ආ ගණන් ගන්න එපා, ඔහොම තමයි කියලා හිත ශක්තිමත් කරන්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් කවුරු හරි ළඟ ඔයාගේ කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ දෙයක් තනියම කරලා ගොඩ යන එයාට ලොකු හයියක් වෙන්න ඕනේ. එතකොට තමයි එයාට තව ටිකක් ඒක කරන්න පුළුවන්. ඉතින් ඔයත් කවුරු හරි කෙනෙක් ඔයාට එහෙම කියන්න නෑ කියන්නකෝ. හිතනවා නම් අනේ මට නම් එහෙම කියන්න කවුරුවත් නැහැ කියලා. එහෙම වුණා කියලා ඔයා වැටෙන්න එපා. මොකද ඔයා ගොඩාක් විශේෂ කෙනෙක්. ඒකයි ඔයා ඔය වගේ දෙයක් කරන්න කියලා හැම වෙලාවෙම හිතේ මතක තියාගන්න. මට මේක දැන් කරන්න පුළුවන්. මම කරනවා කොහොම හරි කියන අදිෂ්ඨානය හිතේ තියාගන්න. එහෙම වුණාම තමයි ඔයාට කවදා හරි දිනන්න පුළුවන්. මං මේ වීඩියෝ එක මේ කාලෙදි කරන්න හිතුවත් ඒකයි. මට මේ මගෙන් ගොඩාක් අය මේ වීඩියෝ කිව්වට මට ඒක කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒත් මං හිතුවා දැන් ලබන අවුරුද්ද කියන්නේ අලුත් අවුරුද්දක් නේ. ඉතින් 2025 අවුරුද්දට සමහරක් විට ගොඩාක් අය ප්ලෑන් හදාගෙන ඇති මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා. ඉතින් එහෙම කෙනෙක්ට වචනයකින් හරි මට හයියක් වෙන්න පුළුවන් කියලා තමයි අද මම මේ වීඩියෝ එක කරේ. ඉතින් පහලින් කමෙන්ට්ස් දානකොට ඔයාලට ඒක කොච්චර දැනුනද කියලත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ණය නොවි බිස්නස් එකක් පටන් ගන්න. ඔයාගව තියෙන සල්ලි වලින් තමයි ඔයා ව්‍යාපාරය පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ලැබෙන ලාභය වියදම් කරපු ගාන වෙන් කරගෙන පුළුවන් නම් ලාභෙන් තව කීයක් හරි දාලා ඒ ලාභෙන් ඉතුරු කරගෙන තමයි බිස්නස් එක හිමීට දියුණු කරගන්න ඕනේ. එහෙම නැතුව ඕනෝට වැඩිය ව්‍යාපාරයේ වෙනුවෙන් ණය වෙන්න යන්න එපා. මොකද ව්‍යාපාරයක් කියන්නේ ආයෝජනයක්. එතකොට අපි ණය වෙලා ආයෝජනය කරන ව්‍යාපාරය ගොඩක් සාර්ථක වෙන්න ඕනේ. සාර්ථක නැති ව්‍යාපාරයකට අපි ආයෝජනය කරනවා නම් ණය වෙනවා නම් එතකොට අපිට ඒක ගෙවා ගන්න බැරි වුණාම අපි තව හිර වෙනවා. ඒක නිසා ණය නොවි තමයි අපි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. කවුරු හරි අඳුරන කෙනෙක්ගෙන් සල්ලි ගන්නව නම් පොලිය නැතුව ඉල්ලා ගන්න සල්ලි ටිකක්. සල්ලි ටිකක් ඉල්ලගෙන මම මේ කාලේ අනිවාර්යයෙන්ම දෙනවා කියලා අදිෂ්ඨානයක් තියාගෙන තමයි පටන් ගන්න ඕනේ. ඔයා බැංකුවකින් හරි නැත්නම් කාගෙන් හරි පොලියට හරි සල්ලි ඉල්ලගෙන කරත් ඔයාට අවදානම වැඩි. මොකද ව්‍යාපාරය සාර්ථක වේද නැද්ද දන්නෙත් නෑ. පොලියක් වෙනම ගෙවන්න ඕනේ. එතකොට ඔයාට වියදම වැඩි. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ණය නොවි ඔයාගේ ව්‍යාපාරය කරන්න පුළුවන් නම් තමයි ඔයා ගොඩක්ම හොඳින් දිනුව කෙනෙක් වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ණය වෙන්නේ නැතුව ඔයා ඕනම දෙයක් කරන්න පටන් ගන්න. ඒක තමයි සාර්ථක වීමේ ලොකුම රහස. මගේ බිස්නස් එකත් එක්ක මම ලැබපු අත්දැකීම් එක්ක තමයි මම මේ ඔයාලත් එක්ක මේ දේවල් කියන්නේ.
ඉතින් එක එක්කනාට වෙනස් වූ අත්දැකීම් තමයි ජීවිතේ ලැබෙන්නේ. ඉතින් බිස්නස් එකක් ගත්තාමත් ඒ වගේ. ඒත් කෙනෙක් බිස්නස් එකක් කරනකොට තව කෙනෙක් ඒ ගැන දැනගන්න කැමති, යාට මොනවද වුණේ, කොහොමද කරන්න, යා කොයි විදිහටද මේව කරගෙන යන්නේ කියලා. ඒකෙන් එයාලා ලොකු අත්දැකීමක් ලබාගෙන එයාලට තව අඩියක් තියන්න ලොකු සපෝට් එකක් එනවා. ඉතින් මම වුණත් මගේ ව්‍යාපාරය වෙනුවෙන් ණය වෙන්නේ නැහැ. වෙලාවකට බඩු මේ වගේ බඩු ටිකක් මිල අධිකයිනි ගෙන්නන්න ඕන වුණාම ටිකක් වැඩි මුදලක් යනවා. එහෙම වුණාම මම හස්බන්ඩ්ගෙන් තමයි සල්ලි ඉල්ලගන්නේ. හැබැයි මං ඒ සල්ලි අනිවාර්යෙන්ම යාට දෙනවා. මොකද මං ඒවා ගන්න මගේ බිස්නස් එක වෙනුවෙන්නේ. ඉතින් ඒක නිසා බිස්නස් එක වෙනුවෙන් ගන්න සල්ලි මං ආපහු යාට දෙන්න වග බලා ගන්නවා. අමතක වුණා වගේ එහෙම ඉන්නේ නැතුව අනිවාර්යයෙන්ම සල්ලි ටික දෙනවා. ඉතින් ඒ වගේ ණය නොවි තමයි අපි දෙයක් කරනකොට කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක සාර්ථක කරගන්න තවත් පුළුවන් වෙන්නේ. අපි ව්‍යාපාරයක් කරද්දිත් ඒකෙත් අපිට දුක හිතෙන දේවල්, කනගාටු හිතෙන දේවල් ඕන තරම් එනවා. පසුබෑම් ඕන තරම් එනවා. ඉතින් ඒවට ශක්තිමත් මුහුණ දෙන්න ඕනේනේ. ඉතින් සමහරක් කාලවලට අපි හිතන්නේ නැති දේවල්, අපිට කරන්න හිතුවේවත් නැති දේවල් පවා අපිට කරන්න වෙනවා. ඔය වගේම තමයි මගෙත්. මගේ ඉස්සල්ලාම මේ ව්‍යාපාරයේ තිබ්බ නම වෙනයි. හැබැයි ඊට පස්සේ ආපහු මට නම වෙනස් කරන්න වුණා. ඒ හේතුව මොකද වුනේ? මම ව්‍යාපාරය රෙජිස්ටර් කරලා තිබ්බේ නෑ. එතකොට මම දාපු නමින් තව කෙනෙක් මේ වගේ ප්‍රොඩක්ට්ස් නෙවෙයි, හැබැයි යා හෝම් මේඩ් ක්‍රීම් විකුණන කෙනෙක්ගේ නමක්. ඉතින් එයා එක නම රෙජිස්ටර් කරලා එයාගේ නම එක. එතකොට ඒක නිසා මගේ නම මම වෙනස් කරා. මොකද සමහරක් කස්ටමර්ස්ට පැටලිලා එයාලගේ අය මට මෙසේජ් කරලා තිබ්බා, මගේ අය එයාට මෙසේජ් කරලා තිබ්බා. ඉතින් ඒක නිසා මම නම වෙනස් කරා. ඉතින් ඒක මං කරේ එච්චර කැමැත්තෙන් නෙවෙයි. මං ඉතින් ආසාවෙන් දාපු නම මට නැති වුණා වගේ සිතුවිල්ලක් ආවේ. ඒ වුණාට එහෙම කරන්න වෙනවා. ඉතින් ඒ වගේ තැන්වල පසුතැවෙන්න එපා, ලත වෙන්න එපා, තර්ක කරන්න යන්න එපා. මොකද අපිට ඔක්කොටම වැඩි අපේ බිස්නස් එකනේ වටින්නේ. ඉතින් ඒක කස්ටමර්ස්ලා දැනුවත් කරලා ඊට පස්සේ මං හැමිට නම වෙනස් කරා, මාරු කරා. ඉතින් ඒ වගේ දේවල් බිස්නස් එකක් ඇතුලේ වෙන්න පුළුවන් ඕනම තරම්. ඉතින් ඒ වගේ චූටි දේවල් වලට තමන්ගේ බිස්නස් එක වට ගන්න, ඒ වගේම ඒ වගේ ගැන ගොඩාක් හිත හිත කනගාටු වෙන්න යන්න එපා. මොකද බිස්නස් එකක් කරනකොට හිත රිදීම් වෙන තරම් අනන්තයි, අප්‍රමාණයි. ඒක නිසා අනිවාර්යයෙන්ම හිත ශක්තිමත් කරගෙන තමයි මේ වැඩේ ඉදිරියට ගෙන යන්න වෙන්නේ. ගොඩක් අය බිස්නස් කරද්දී බලාපොරොත්තු වෙන සහ ඒක බලාපොරොත්තු නම් ලැබෙන්නේ නැති දෙයක් තියෙනවා. ඒ තමයි තමන් වටේ ඉන්න පිරිස තමන්ගේ ප්‍රොඩක්ට්ස් ගයි කියන විශ්වාසය තියෙනවා. හැබැයි ඇත්තටම කිව්වොත් එහෙම වෙන්නේ නැති තරම්. මොකද සමහරක් අය කැමති නෑ ඒ දන්න අඳුරන අයගෙන් ඒ වගේ ප්‍රොඩක්ට්ස් ගන්න. එතකොට සමහරක් අය ඉන්නවා ඉරිසියාවට නැත්තම් කුහකකමට ඔය මොකක් හරි හේතුවක් නිසා ඒ වගේ ප්‍රොඩක්ට්ස් ගන්නේ නැහැ. හැබැයි අපි දැනගන්න ඕනේ අපේ හිත හදාගෙන ඕක පටන් ගන්න එයාලා ගන්න නැති වෙයි කියන තැනේ ඉඳන් තමයි අපි බිස්නස් එක පටන් ගන්න ඕනේ. එයාලා ගයි කියලා හිතලා අපි මේ ප්‍රොඩක්ට්ස් ගන්න මෙයාලා ගයි යන්නේ, මම මේක කරොත් එයාලා මගෙන් ප්‍රොඩක්ට්ස් ගයි කියලා එහෙම හිතලා බිස්නස් එක පටන් ගත්තොත් අපේ හිත කැඩෙනවා. මොකද බිස්නස් එකක් පටන් ගත්ත ගමන් ඇත්තටම සේල් එන්නේ නැහැ, සේල් එකක් නැහැ. ඉතින් සේල් එක හැදෙන්න ටික කාලයක් යනවා. ඉතින් ඒ කාලය තුල ඉවසන්න ඕනේ. දැන් ඔයාලා FB, එතකොට TikTok ඔය වගේ ෆ්ලැට්ෆෝම් යූස් කරනවානේ. එතකොට යූස් කරනකොට ඒකට කට්ටිය හැදෙන්නේ හැමීට හැමීට, එකනා දෙන්න තුන් දෙනා. හැබැයි එහෙම හැදුණා කියලා ඒ හැදෙන ටික කැඩෙන්නේ නැහැ කවදාවත්. ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඉවසීමෙන් ඉන්න ඕනේ. සමහරක් ඔය කට්ටිය කියනවා මේක ෆලෝස්ලා මෙහෙම වැඩි කරගන්න මෙච්චරක් දෙන්න කියලා. එහෙම ෆලෝස්ලා වැඩි කරලා දෙනවා. හැබැයි එහෙම වැඩි කරා කියලා ඔයාට එයාලගෙන් බිස්නස් කරගන්න බෑ. බොරුවට නිකන් ෆලෝස්ලා පෙන්නනවා විතරයි. ඉතින් ඒකෙන් ඔයාගේ බිස්නස් එක හැදෙන්නේ නැහැ. ඒක ඔයාටම කරන රැවටීමක්. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න, ඉවසීමෙන් බිස්නස් එක කරන්න. මොකද අපි හදිස්සි වුණා කියලා කවුරුවත් අපි ගහවට ඇවිල්ලා බඩු ගන්නෙ නැහැ. ඉතින් ඉවසීමෙන්
ඉන්න. එතකොට ඔයා හිතනවනම් ඔයාගේ මේ මෙයා ගත්ත නෑ මගෙන්, මෙයා මගෙන් බඩු ගත්තේ නෑ, එයා ගත්තේ මෙහෙන් කියලා. කවද හරි දවසක ඔයාගෙන් එයාලා ප්‍රොඩක්ට්ස් ගන්නවා. කොහොමත් ලංකාවේ විදිහට අපි බිස්නස් එකක් පටන් ගත්තොත් අපි ආදරය කරන, අපි ඇසුරු කරන, අපි ළඟ අහලපාලේ ඉන්න අය අපෙන් ගන්නෙ නැහැ. හැබැයි අපි දියුණු වෙලා දවසක හොඳ නමක් තියාගන්නකොට එයාලානේ අපෙන් බඩු ගන්නවා. ඉතින් ඒක නිසා එහෙම හිතන්න එපා. එයාලා මගෙන් ගයිද නැද්ද ඕවා හිතන්න එපා. ඔයාගේ වැඩේ ඔයා හරියට කරන්න, හරියට සේල් එක කරගන්න, ඉවසීමෙන් බලාගෙන ඉන්න සේල් එක හැදෙනකන්. ඔයා ප්‍රඩක්ට් එකක් සේල් කරන්න හරි, ප්‍රඩක්ට් එකක් හදලා විකුණන්න හරි, මොනවා හරි ප්‍රඩක්ට් එකක් ඔයා ගන්න ඕනේ ගන්න කොට අනිවාර්යයෙන්ම විශ්වාසවන්ත තැනකින් ගන්න, හොඳ ක්වලිටි බඩු ගන්න. කස්ටමර්ට ක්වලිටි ප්‍රඩක්ට්ස් දුන්නොත් කස්ටමර්ස්ල කවදාවත් කැඩෙන්නේ නැහැ. ඉතින් ඉඳ ක්වලිටි ප්‍රඩක්ට්ස් අරගෙන සේල් කරන්න, එතකොට ඔයාට වරදින්නේ නැහැ. ඉතින් මං වුණත් මගේ ප්‍රඩක්ට්ස් මං ගන්නෙ ලංකාවෙන් නෙවෙයි, ඒවා ගෙන්නන රටවල් වලින්මයි මම ගෙන්න ගන්නෙ. ඉතින් ඒක නිසාම මගේ කස්ටමර්ස්ලා මගෙත් එක්ක රැඳිලා ඉන්නවා. මොකද එයාලා දන්නවා මං ඔරිජිනල් ප්‍රොඩක්ට් එක තමයි මේ එයාලට ගෙනත් දෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ ලොකු විශ්වාසයක් කස්ටමර්ත් එක්ක තියාගන්න. එතකොට කස්ටමර් කවදාවත් කැඩෙන්නේ නැහැ. එතකොට ඔයාට ආස හිතෙනවා ඔයාගේ බිස්නස් එක කරන්න. ඒ වගේම කස්ටමර්ස්ලා නිතර ඔයාට මෙසේජ් කරලා වාගෙන් ප්‍රොඩක්ට්ස් මිලදී ගන්නකොට ඔයාට එන්න එන්න ඔයාගේ ජීවිතය සාර්ථක වෙනවා, ඔයාගේ බිස්නස් එක සාර්ථක වෙනවා. ඉතින් මගේ බිස්නස් එක ඇසුරින් මං කරපු දේවල් එක්ක, මං කරන දේවල් එක්ක තමයි අද වීඩියෝ එක මම ඔයාලට කරේ. ඉතින් මං හිතනවා අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න ඔයාට වගේම මගේ බිස්නස් එක දැනගන්න ආසාවෙන් හිටපු ඔයාටත් අද ලස්සන වීඩියෝ එකක් වෙන්නදී කියලා. ඉතින් ඔන්න අද වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න තමතෙක් කරන්න එපා. මගේ YouTube ෆැමිලි එකේ ඉන්න ඔයාලා මගෙන් ගොඩක් ප්‍රොඩක්ට්ස් අරන් තියෙනවා. ඉතින් ඔයාලත් කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අපේ ප්‍රොඩක්ට්ස් හොඳද නැද්ද කියලාත්. ඒක මට ලොකු සපෝට් එකක් වෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. ඉතින් ලයිෆ් ස්ටයිල් වීඩියෝස් බලන එකතු වෙන ගමන් අපේ බිස්නස් පේජ් එකත් ෆලෝ කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක ලස්සන අලුත් වීඩියෝ එකක් කරන් එනකන් අදට ගිහින් එන්න. ඔයාලා ආදරයෙන් පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ.